මේ සත්කුමාර කියන්නේ දැන් දීර්ඝ කාලයක් තිස්සේ කවි ලියන, කෙටි කතා ලියන, තවත් වෙනත් සාහිත්‍ය කටයුතු වලට සහ ලේඛන කලාවට මැදිහත් වෙලා කටයුතු කරපු ලේඛකයෙක්. ඔහු මීට මාස එකහමාරකට පමණ කලින් ලියපු කෙටි කතාවක් ඔහුගේ මූණු පොතේ පළ කරලා ඒ කෙටි කතාවට විරුද්ධව භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සහ තවත් සංවිධානයක් ඔහුට විරුද්ධව පැමිණිලි කරලා ඒ පැමිණිල්ල ඔහු සේවය කරන ස්ථානයේ විභාගයටත් ලක් කරලා ඊළඟට පොල්ගහවෙල පොලිසියට ගිහිල්ලා වෙනම පැමිණිල්ලක් ඔහුට විරුද්ධව කරලා ඔහුව කටඋත්තරයක් ගන්නට කැඳවීමෙන් පස්සේ ඔහුව රිමාන් බන්ධනාගාරගත කරලා තියෙනවා පසුගිය සඳා. එක්තරා විදිහක ආගමික වාරණයක් පැනවීමේ පූර්වාදර්ශයක් මේ සිද්ධිය නිසා ලැබිලා තියෙනවා. මීට කලින් හිටපු යම් යම් ආණ්ඩු ලේඛකයින්ගේ අයිතීන් සීමා කරන්නට උත්සාහ කළා. ඒ වගේම කලාකරුවන්ගේ කලාකෘති වාරණය කරන්නට පියවර ගත්තා. අපි දන්නවා මීට ඉස්සෙල්ලා චිත්‍රපටි කිහිපයක් ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටියක් වාරණය කරන්නට ගියා එදා හිටපු පාලකයෝ. ඒ වගේම විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටි, අශෝක හන්දගමගේ චිත්‍රපටි, මාර්ටින් වික්‍රමසිංහ භවතරණය ලියපු වෙලාවේ ඒකටත් විරුද්ධව මේ රටේ සංඝයා වහන්සේලා ප්‍රමුඛව මහා උද්ඝෝෂණයක් අරගෙන ගිහිල්ලා සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව කාලෙදී මේ පොත තහනම් කරන්නට විශාල උත්සාහයක් ගත්තා. නමුත් එදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඒ ඉල්ලීමට යට වුණේ නැහැ. ඒක නිසා භවතරණය තහනමට ලක් වුණේ නැහැ එදා. නමුත් දැන් වෙනකොට අපි මේ යහපාලනය කියලා ආණ්ඩුවක් බලයට පත් කරගෙන ඉවර වෙලා ඒ යහපාලන ආණ්ඩු යටතේ මීට කලින් කිසි දවසක නොතිබිච්ච විදිහට කෙටි කතාකරුවෙක්ව දැන් අත්අඩංගුවට පත් කරලා තියෙනවා. මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. අපි දන්නවා මේක පිටිපස්සේ බලගත්ු දේශපාලන හස්තයක් තියෙන බව. මේක හුදෙක් පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ තනි තීරණයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම මේ පොලිස් නිලධාරියා පොල්ගහවෙල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කරලා තියෙන ආකාරයෙන් පේනවා ඉහළින්ම දේශපාලනික හස්තයක් ඔහුගේ පසුපස ඔහුගේ සහයෝගයට තිබිලා තියෙන බව. දැන් මොහුව අත්අඩංගුවට ගත්තේ ICCPR කියන ප්‍රඥප්තියේ වගන්ති යටතේ. ICCPR කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්තිය සිවිල් සහ දේශපාලනික අයිතිය පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය කියලා අපි ඒකට කියන්නේ. මේ සිවිල් සහ දේශපාලනික ප්‍රඥප්තිය කියලා කියන්නේ රට රටවල්වල ඉන්න පුරවැසියන්ගේ සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. ඒ ප්‍රඥප්තියේ නමින්ම පේන්නේ ඒකයි. එතකොට සිවිල් සහ දේශපාලනික අයිතීන් ආරක්ෂා කර දීම සඳහා ඇති කරපු ජාත්‍යන්තර ප්‍රඥප්තියක් යටතේ ලංකාවේ ඒ සිවිල් අයිතිය ලේඛකයෙක්ගෙන් අහිමි කිරීම සඳහා පාවිච්චි කරනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් බලාපොරොත්තු වෙච්ච ඒ පරමාර්ථය සම්පූර්ණයෙන්ම කනපිට හැරවීමක්. කලාකෘතියක් හරහා හෝ තමා කැමති වෙනත් ඕනෑම මාධ්‍යයක් හරහා. ඒ කියන්නේ තොරතුරු සහ සෑමාකාරයකම අදහස් කලාකෘතියක් හරහා. ඒ කියන්නේ කෙටි කතාවක් හරහා, සිනමා කෘතියක් හරහා, නවකතාවක් කරා හෝ තමා කැමති වෙනත් ඕනෑම මාධ්‍යයක් කරා, චිත්‍රපටයක් කරා වෙන්න පුළුවන්, නාට්‍යයක් කරා වෙන්න පුළුවන්, සොයා බැලීමට, ලබා ගැනීමට හා බෙදා හැරීමට ඇති අයිතියයි. ඔන්න ඔහොමයි ICCPR කියන එක ඒ විශ්ව ප්‍රඥප්තිය විස්තර කරන්නේ. මොකක්ද අයිතිය, ඒ අයිතියට ඇතුළත් වෙන්නේ මොන මොන දේවල්ද කියලා. ඒකෙම තියෙනවා තව වාක්‍යයක් මෙන්න මෙහෙම 20 වගන්තිය. මම ඉස්සෙල්ලා කිව්වේ 19 වගන්තිය, 20 වගන්තිය මෙහෙම තියෙනවා. අසාධාරණයකට, එදිරියකට හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම තහනම් කෙරේ. දැන් පැහැදිලි. ආගමික වෛරය පැතිරවීම තහනම් මේකෙන්. දැන් ශක්තික සත්කුමාර ලියපු කෙටි කතාවේ කොහෙද ආගමික වෛරය පැතිරෙන්නේ?
ඔහුගේ කෙටි කතාවේ තියෙන්නේ සිවුරු ඇරපු තරුණයගේ කතාවක්. සිවුර ඇරපු දවසේ ඉඳලා තමයි කතාව දිගේ හැරෙන්නේ. එතකොට ඔහු කතා කරනවා ව්‍යංගෙන් පැවිදි ජීවිතයේ සිවුරෙන් දෙද්දී ඔහුට ඇතිවෙච්ච ලිංගික පීඩනය පිළිබඳව. අපි කවුරුත් දන්නවා පන්සල්වල මොනතරම් ලිංගික අපහරණයක් අපයෝජනයක් සිද්ධ වෙනවද කියලා. මේ රටේ ලිංගික අපයෝජනය වැඩියෙන්ම සිද්ධ වෙන ආයතන ගණනාවක් තියෙනවා. එකක් පන්සල, එකක් පල්ලිය, එකක් හිරගය, තවත් එකක් පිරිමි ළමයින්ගේ පාසල්වල හොස්ටල්ස්. මුළු රටම දන්නවා මේවා. එතකොට සත්කුමාර කියනවා මේ චරිතය හරහා පන්සලේදී පැවිදි ජීවිතයේදී එයාට ඒ දේ විඳින්න සිද්ධ වෙච්ච බව ව්‍යංගෙන්. කෙලින් නෙමෙයි, කොහෙවත් එයා කියන්නේ නැහැ කෙලින් මෙහෙම වුණයි කියලා. සිවුරු ඇරලාවට පස්සේ ගිහි ජීවිතයේදීත් ඔහුට මේ අබැද්දියටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකක්ද මේ කෙටි කතාකරුවා කියන්නේ? එතකොට දැන් මේ කෙටි කතාකරුවා කියන්නේ පැවිදි ජීවිතයේදීත් මේ විදිහේ වින්දිතෙක් බවට මම පත් වුණා. දැන් ගිහි ජීවිතයට ඇවිල්ලත් ඒ වින්දිත භාවයටම තමයි මම දැන් පත් වෙලා තියෙන්නේ මේ කියන්නේ. මේක ඉතාමත්ම මානුෂික කාරණයක් ඔහු සාකච්ඡා කරන්නේ. දැන් මේ මානුෂික කාරණේ සාකච්ඡා කිරීම කොහොමද බුද්ධඝමට නැත්නම් සංඝයා වහන්සේලාට විරුද්ධව කරපු කටයුත්තක් බවට පත් වෙන්නේ? ඇත්ත වශයෙන්ම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මීට වැඩිය සාර්ථකව. ඔහු සත්කුමාර මේ කෙටි කතාව ලියන්න ඇත්තේ බුද්ධඝම පිළිබඳ තියෙන ආදරයකින්මයි කියලා. මොකද බුද්ධ ශාසනය නරක් වෙනවා නම්, කිලිටි වෙනවා නම්, දූෂ්‍ය වෙනවා නම් ඒක ආරක්ෂා කර ගැනීම සෑම බෞද්ධයෙකුගේම වගකීමක්. එතකොට ඒ බුද්ධඝම පිළිබඳව තියෙන ආදරයෙන්, බුද්ධ ශාසනය පිළිබඳ තියෙන ආදරයෙන් ඔහු මෙහෙම කෙටි කතාව ලිව්වා කියලා කෙනෙකුට කියන්න පුළුවන් මිසක් ඒක පිළිබඳ අනාදරයකින්, ඒක පිළිබඳ වෛරයකින් මේ කෙටි කතාව ලිව්වයි කියලා මොන විදිහකින්වත් කියන්න බෑ. අපි පැත්තකින් තියමු කතාව, වෛරයකින් කළාද ආදරයකින් කළාද කියන ඒක සම්පූර්ණ අපිට අදාළ නැහැ මෙතනදී. අපිට අදාළ වෙන්නේ කලාකරුවෙකුට තමන්ගේ ප්‍රකාශනයේ නිදහස තිබිය යුතුයි කියන එකයි. සමහර අය කියනවා මේක කිව්වහම මේ ප්‍රකාශනයේ නිදහස කියලා කියන්නේ ඕනෑම දෙයක් කියන්න තියෙන නිදහස නෙවෙයි කියලා. අපේ කලාකාරයෝම කියනවා මේක. අපිත් කියන්නේ නැහැ ඕනෑම දෙයක් කරන්න කියන්න තියෙන නිදහස කියලා ප්‍රකාශනයේ නිදහස කියන්නේ. හැබැයි ඒ තමන්ගේ නිදහස මොකක්ද කියන එක තීරණය කිරීමේ තීරක ශක්තිය බලධාරීන්ට පවරනවට අපි විරුද්ධයි. ඒක කලාකාරයා තීරණය කරන්න ඕන දෙයක්. තමන් කිව යුත්තේ මොනවද, නොකිව යුත්තේ මොනවද කියලා. ඒක දේශපාලඥයාට, ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයෙකුට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සංස්කෘතික ඇමතිවරයෙකුට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඉතින් යම් විදිහකින් සංස්කෘතික ඇමතිවරයෙක් හරි, ජනාධිපතිවරයෙක් හරි, අගමැතිවරයෙක් හරි මේ අයිතිය පැහැර ගන්න එනවා නම් ඒක කොන්දේසි විරහිතව අපි කවුරුත් ඒකට විරෝධය පළ කළ යුතුයි. මොකද ප්‍රකාශන අයිතිය කියන එකකින් තොරව කිසිම කලාකාරුවෙකුට කලාවක් කරගෙන යන්න බැරි නිසා, මොන කලාවක් වුණත් ප්‍රකාශනයේ නිදහසක් නැතුව කිසි කලාකාරයෙකුට කලාකෘතියක් කරන්න පුළුවන් කමක් නැහැ.